සුනාමි ආවේ මිනිස්සුන්ගේ ජීවිත හොල්ලගෙන රූපමාධ්‍ය තම ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය කරගත් අශෝක හඳගම වත්මනේදී සිනමාව තුළ නිතර කතාබහට ලක්වන විෂය තේමා කරගත් නිර්මාණ ශිල්පියෙක් 1998 චන්ද්‍රකින්නරි නිර්මාණය කරමින් ප්‍රථම සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන ඔහු මේ මගේ සඳයි තනිටටුවෙන් පියාඹන්න අක්ෂරය විදු යන චිත්‍රපට හරහා රැඩිකල් අදහස් චිත්‍රපටයට නගන සිනමා වේදිකාවක් ලෙස ප්‍රේක්ෂකයා හඳුන ගනුණා නිෂ්පාදනයේ අධ්‍යක්ෂකරිද කියන්න දන්නේ ඇත්තට තමයි දන්නේ වීරෙක්ට තමන් වීරෙක් කියලා තේරෙන්නේ නැහැ තමයි සිනමාව නම් වූ ප්‍රකාශන මාධ්‍ය ඔහුට විශේෂවන සමාජමය ගැටලු හරහා සමාජය තුල කිසියම් කතිකාවක් සංවාදයක් ගොඩනගන්නට වර්තමානයේ ඔහුට හැකි වී තිබෙනවා වරෙක ඔහු සමාජය තුලින් පැසසුම් ලබද්දී තවත් වරෙක ඔහු වාරණයටත් දරුණු විවේචනයටත් ලක් වෙනවා සත්‍ය වශයෙන්ම හඳගම කුමන ආකාරයක නිර්මාණ ශිල්පියෙක්ද යන්න විමසා බැලිය යුතු කරුණක් මම හැමදාමත් මං කවුද කියන එක මේ හොයමින් ඉන්නේ මේ මොහොතේ ගත්තොත් එහෙම මට ඔයාලට දෙන්න පුළුවන් මේ සීමාව ඇතුලේ මේ මම සිනමාකාරයෙක් කියලා. එතකොට මම මොන වගේ සිනමාකාරයෙක්ද කියන එක පිළිබඳව මම හොයමින් ඉන්නවා සහ මගේ ජීවිතේ පුරා මම ඒක ගවේෂණය කරමින් ඉන්නවා. Oh, disappeared. Undiscovered love. ඔයාලේ නැහැල තියෙන මොට්ටුව මම අවුල් කළා. අශෝක හඳගම කියන්නේ ඉතාමත් හොඳ නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ නිර්මාණ කිපයක් මාත් අක්ෂරය වගේ ෆිල්ම් නර්මල් දෙනවා. ඒවා ගොඩක්ම ඇත්ත දේවල් ලෝකෙට දෙන යථාර්ථවාදී ෆිල්ම් කියලා තමයි මම දකින්නේ. What do you want? I want everything. සමාජය පිළිබඳ මගේ හැඟීම මගේ දැක්ම මම එලිදක්වන විදිහ තමයි මේ සිනමාව කියලා කියන්නේ. ඒක හැම වෙලේම ඇත්තරම ගත්තොත් එහෙම මේ එක්තරා විදිහක ක්‍රීඩාවක්. ඒ කියන්නේ සමාජයත් එක්ක මේ දේශපාලනයත් එක්ක මේ තියෙන පිළිවෙලත් එක්ක ක්‍රමයක් එක්ක මම ගැටෙනවා. නිදහස් අධ්‍යාපනයේ තියෙන මේ රටේ පුරවැසියන්ට. උපැන්න සාතිකයක් නැතුව කොහොමද පුරවැසිභාවය ඔප්පු කරන්නේ? ඉතින් කොහොමද මේ ළමයා ඉස්කෝලේට ගන්නෙ? කොලේ කරදරේ නැත්තම් මම මේ ගමනේ එන්නේ නැහැ. කොළමියාගේ තාත්තා. ඔහුගේ ප්‍රතිචාර නිර්මාණ කෘතියක් ලෙස සමාජය තුල දිගහැරෙන විට ඉතාම සියුම් වූත් කලාත්මක වූත් සමාජීය වශයෙන් විවේචනාත්මක වූත් දැනුවත් කිරීමක් සිදු කිරීමට සෑම විටම උත්සාහයක නිරත වන බව දකින්නට පුළුවන්. මහත්කලම තියාගන්න. අපිට අපි පාඩුවෙ ඉන්න දෙන්න. ගොල්ලන්ගේ ෆිල්ම්ස් බලලා ඒ ගොල්ලන්ගේ ඒ දේවල් වලින් මොන හරි දෙයක් අපේ සමාජයට ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මං මගේ සිනමා කෘතියේක රූපය තෝරා ගන්න ඒ කෘතිය විසින් ඉල්ලා සිටින සීමාවන් නැතුලේ මිසක් අපේ සංස්කෘතිය හෝ අපේ පිළිවෙල හෝ අපේ සදාචාරය කියන්නේ සමාජ සදාචාරය හෝ මේ ඉල්ලන සීමාවන් නැතුලේ නෙවෙයි. මට ඔය බලන්න ඕනේ. මං අස කළුවරට. පිරිමිකම කියන්නේ මේකට නෙවෙයි. හම්බ කරන එකට, කන්න දෙන කෙනක් දෙන එකට. තැදි ගුඩාරි උනත් තනියම පාර බැල බය නැතු යන්න පුළුවන් වෙන එකට. හඳගම තම ප්‍රකාශන මාධ්‍ය වූ සිනමාවට විෂය කරගන්නා සමාජීය ගැටලු. තමන් තුළට ඇතුල් කරගන්නේ තමන් විසින්ම සමාජයේ විවරණය කරගත් විධික්‍රමයක් මත සිටයි. එමෙන්ම ඔහුට ඍජුවම බලපෑ හේතුන් වේද යන්න විමසීමට ලක් කළ යුත්තක්. මේ මොහොතේ චිත්‍රපට නිර්මාණයේ යෙදී සිටින ඔහු අතීතයට හිමි මොහතක කවුරුන් වීද? මේ මොහොත තමයි මම විශ්වවිද්‍යාලය ඇතුලේ පහු කරගෙන ආපු ගමන. ඒ කියන්නේ මම දැන් තරුණයෙක් නෙවෙයි. මම එක්තරා දුරක් පැමිණි කෙනෙක්. සිනමා ජීවිතය ඇතුලේ මම අවුරුදු 20 ගානක විතර ඉතිහාසයක් මට තියෙනවා. එතකොට ඒ 20 ගානකට ඉස්සෙල්ලා මම කවුද කියලා ඇහුවොත් එහෙම මම මේ මගේ ප්‍රකාශන මාධ්‍යයේ හොයමින් සිටි කෙනෙක්. මම වේදිකා නාට්‍යකරුවෙක්. මම කෙටි කතාකරුවෙක්. මම කවි ලිව්ව කෙනෙක්.
एक मम क्रियाकारी देशपालने यदुन किनेक एतकोट ए मम मगे मम मगे प्रकाशने संदा तोरागत्ना मुकद्द तोरागन्ने किनेक होयमेन सिटि काले तिन अवसाने मम सिनेमा वेत मे सेंदु वेला तीनो अशोक हंदगम तम प्रकाशन माध्य वशेन खलाव भावित कलात तम जीवन वूर्तिय विनुवेन ए प्रकाशन माध्य तोरागिन नह ओहु वर्तमान समाज क्रमे तुल हिंदिमीन ए विवेचनेट लक्करन्ने एमेन्म ओहुगे सिनेमाव तुल विषयवन देशपालने हा राज्य यांत्रणे कियन कुलकेम तवत् सामाजिकेक लेस समाजीय जीवितयक गत करन्ने मट रजे सेवकेक हटियट देशपालन निदहासने मट मट मगे देशपालने नियोजने मुकाद्द कियनक देशपालन पक्षयक संदहा सहयोगे दक्वन्न निदहास मट नह अब एक मट देशपाल मतयागर निधास नह कहीं इतकोट मम मगे रखिया वैतुले उपरीम मगे वृत्तीय मेधिहत्तीम कर्ण अतल तुट मिते काले कट मगे प्रकाशने सन्दा अवंकव मेधिहत्ला तीर It happened right here. I was like this. He's a son of this society. Bullshit! He passed him over the one. සිනමාව වෙනුවෙන් පෙනී සිටිමින් තම නිර්මාණ එළිදක්වන්නට උත්සාහ දරන අතරේ හඳගමගේ සිනමා භාවිතය විවිධ වාරණී ක්‍රීම් වලට ලක් වුණා. A letter of fire. අක්ෂරය කරන කාලේ වකවානුව වෙනකොට මේ ලංකාවේ සිනමාවේ ප්‍රකාශන නිදහස පිළිබඳව ඉතාමත්ම මේ ප්‍රශස්ත තැනක තිබුණා. කියන්නේ මේ මගේ සඳයි තනිතටුවෙන් පියාඹන්න වගේ චිත්‍රපටි කරමින් තමයි මේ එතෙන්ට අපි ආවේ. मे कलापे गेम मे 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 कलापे सिनेमा करवांगे अति विशाल निधास मुक्ति मे हिट सिनेमा करूतम लांकीय सिनेमा करू दिंग नम ते तत्व तव दुर्टत् नह नम ये नतिवेच तत्व अट दिनागत अतिनो ये अनुतम कलात्मक विन विनिशुंट वा मत दैन कैमरा हेमदेम हेमदेम ऐक्टिंग हेमदेट विनस्कम तीन जीवित हांदगम तम विषय वापस युद्ध सामयान प्रधान दारावे मातृका विषय करगान्नातर एय ओहु ग्रहणे करगान्ने वेडि तबागन्ना संस्कृतियेन मैत्वु गेंबुरु समाजकीय वीमक वशेन अवळे वट्टि नडक्कडल्ल पोट्टालुम पोडुवेनि ओळिय कुर्चागि नायक्कु कुडुक्क माट्टेन चित्रपाठी पश्चात युद्धकालीन दिमल समाजे अतुले अतिवेन अतिविशाल गटुंकारी गटलुकारी तत्वेन अतुरें एकतरा सीमित कोटसाक तोरागत कोटसाक पिलिबंधव अंशाक पिलिबंधव सेलकिली मातला करपु चित्रपटिया युद्ध दिमल समाजे अतुले अति करलतीन बलपैम वगे बलपैम ठा समान बलपैमक अतिवेलातीन सामे विशुनु अति करलतीन हंदगम तम सिनेमा भावितय हुदु विनोदास्वादे तेमाव करगत विषयन पमनक ग्रहणे करगत सिनेमा शिल्पियकु नोवेमिन इता खाटुक खारकाश दुष्कर मावतक गमन करान्ने मम कियान्ने नहे सिनेमाव हरा समाजे विनाश करन्न पुलुवन् कियला समाजे विनाश करीम कियन एक देशपालन क्रियावलिया ए क्रियावलियट ओण करन किसियम विधियक भावमय मेधिहत्वीम ज्ञानमय मेधिहत्वीम सिनेमा भावितय हरहा करन्न पुलुवन् कियला मम विश्वास करनवा सा एक मम मगे सिनेमा जीवितये पुरा कर्मिन इन्नवा